그러면 남은들 20시간 일사시간 하다가 남은 게 강아지들 외나사가리기 했다가 오늘 뭔가 야마들에 가는 놈들 이렇게 하면 내 꼭 이해하면 오늘 숫자 하나 잡다가 미세시 그리안한테 예를 앞에 나도 이겼을 때 좀 하네 무도한테 못 맞게 싶으디
සෑමදා පුඤ්ඤවන්ති මාරම් හිතේ බෘංගසේන කිපි සානි මග සනි ප්‍රබාරන් කැලුම්දි සලානේත්‍රයන් නිවාපන් ලදි චිත්ත පීලා
හෝපලු වන්න පෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කලමෙන් හෝපලු වන්න පෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කලමෙන් සවරණිදක් කත්ත තිකිට කතක දිගෙන සගම ගම දනිදසා හරි
මේ පුතේ ලෝකේ වස්තුවක දාන්දරය දෙන්නා මේ ධෛර්යව පුරිකාරිකාව ඔබගේ පාස්තේ ඉස්සපතේ වාසය කරවලාත්තේ මේකේ තේරුම පොඩ්ඩක් මම කියනවා මේ වැඩ මාතෘක මාරුද්දීය මම රම්ද මම කියන්නේ පාරමයි රම් කියන්නේ වත්තර බරේ කියන්නේ ඔව් මාර්ගය ස්වාමීයා තමගේ ප්‍රිය බිරිඳට කියන ආර්ය විද්‍යා කොළඹ බෑ මුලේ මන්දහාසේ ඔබ දන්නවා කොළඹලා මන්දහාසයක් මද සිනාවක් මතරවා මද රෝගයේ උන්මාදකේ මා බලාසයෙන් දාපුගේ වන්ති මාරම පිළිමන්තිය මගේ ප්‍රේම කතා පිළිමන්ති මාගේ ප්‍රේම කතා ඒක වෙනස් හිතේ ධර්ම සේකා කිපි රෝම අදී සොයන්නේ නුවා පැන්තිගේ මාමෝයි සංසාරෝගේ පාස හැමදාමයක මෙවැනි ලැබෙනවට තමගේ බිරිඳ ගෙම් සෙනෙහසයක ආදරණීය කතාව ඒක වචන ඔබ දන්නවා බුද්ධිලතා වගේ කර නිසා ධර්ම සේකා අවු දන්නවා රෝම අදී සොයන්නේ සෙනෙහස සොයනවා මගලට යනවා ප්‍රොටෝකෝල් කැලෝදී සලා නේත්‍ර විවාපන් ලදේ චිත්ත පීඩාවෙන් ඔබ ඉගෙන ගන්නවා අන්තිම වෙනකොට වරත්තස්සේ විදේශීයේ උගත්තර මස්සා වස්සනේ කියනවා ඒ ආදරණීය කතාව ඒ පොඩි දේවල් ටික මෙතන තියෙනවා ඇස් දෙකේ සෙනෙහස දෙන්න ඇස් දෙක ඉතින් මේ විදිහට මේ ආරම්භය කතා මේ සිදුවයි ආරම්භය ගායකේ ගායනා ඒ කලින් ඉතල මේ ඊළඟ මේ ගීතයක් මොනවා විස්තර කරන්න පස්සේ මේ විස්තර කරන කෙනෙක්ගේ තෝරගෙන තවත් මේ වර්ණා කියනකොට බුද්ධිල කාව්‍යයේ තුනේ සිද්ධ වෙච්ච අසාධාරණ කාරණා කියනවා මේ ආරෝහණය බුද්ධිල වෙනවද දන්නවා සිද්දෙච්ච අසාධාරණේ ආහාරයේ එක බද වෙනවා සිංහලයේ පස්සේ යයි අනාගතේ ගෙවියන්නට හොඳ ගායක මේ වාදකයෙක් ලැබුණා අනාගතේ ගෙවියන්නට හොඳ වාදකයෙක් එයාලා අන්තිමට දල්දා එතකොට එහෙම දෙයක් එකද වෙන්නේ නැහැ එතකොට හරි ආදරණීය මම මෙතනත් එහෙම ආදරණීය කරනවා සූදානම් වෙන්නේ මෙතනත් එහෙම ආදරණීය කරනවා සූදානම් වෙන්නේ මම කැමතියි ඔබගේ නියෝජනය මෙතනට තියනවා මොකද කියන්නේ නැගෙන්නේ එහෙම කතා කරලා තියෙනවා යන්නවලේ මැදමලේ ඉන්නවා අපි කතා කරගන්න පොඩි වෙලාවක් ඉතු වෙලා තියෙන වෙලාවක් වෙන මම තේරුම් ගන්න දෙන්නේ කොහොමද වාගේ තේරුම් ගන්න දෙන්නේ කොහොමද ඔව් ඔතන ඉඳලා යනවා ෂේ හා තේරුම් ගන්න එක කරා තවත් දුවේ කියන්නේ
සදාගන්න ඕනේ. හරි. දැන් මේ මේ ජීවිතය ගැන කතා කරමු. ජීවිතේ ගැන කතා කරන අපේ රස දේවල් ජීවිතේ ගැන තමයි කතා කරන්නේ. ඒ රස දේවල් වල සහ රස දේවල් වල අවුලක් නැහැ. රස දේවල් තෝරා ගැනීම තුළ අපිට අවුලක් තියෙනවා. ඉතින් මම වැඩ මේ අතරේ පොඩි වෙලාවක් දෙන්නම්. ඒක හොඳයි නේද? තේරුම් ගන්න. දැන් ඔබ තාමත් ඉතිපේ කතා කරනවා මම. මම ඉතින් අහනවා. ඔය හතර දෙනා මම නම් කියන්නේ. මොකද හිතුවේ මේ අර ගීත දෙකක් අපි වාදනය මේ ඔබලන් පෙන්නන සැලසුවා. මොකද හිතේ මේ යන්නේ? වෙලාව දයාට මොකද ඒගොල්ලෝ එක්කලාද? හරිම ප්‍රේමණීයයි. ප්‍රේමණීයයි. හරි ප්‍රේම ඒ කියන්නේ මේ පුතාට සහ පුතා නියෝජනය කරන ඔබට ප්‍රේමය පිළිබඳව හඳුනන දෙයක් සහ ඒක නැහැ කියන දෙයක් ඔබට මේ ගීතය අහනකොට ඔබට ප්‍රේමය දැනෙනවා නම් ඔබ ඒක සුදුසු වයසක ඉන්නවා. මම කොහොමද ඒක අහන්නේ? කරුණාවත් දෙවුගෙන කියන ගීතයක් ප්‍රේමයෙන් කියන එක හංගන්නේ නැහැ. හංගන්නේ නැහැ. ප්‍රේමය කියන එක හංගන්න පුළුවන්කම නැහැ. ඒක ඇවිල්ලා අපි හිතමු මෙහෙම. දැන් ඕගොල්ලගේ ගෙදර නිදුල රෝස් කහක් තියෙනවා. ඔය රෝස් කහේ මුංචි කැකුලක් තියෙනවා. ඉතින් උදේ උදේට හැමදාම ඉරේලියක් වැටෙනවා. ඉතින් කොහොමද මේ මල විවිධත්වව තහංචි දාන්නේ? තහංචි දාන්නේ ප්‍රේමණීයයි නම් ඔබ කියනවා. ඒ ප්‍රේමණීයයි. ඔව් මම විවිධයෙන් තමයි. ඔව් කියනවා නම් තව උදේ ඉන්නේ. ජයතු. උදේ ඉන්නේ ගීතේ. කියන්න තේරුමට හිතන දේවල් තව කියන්නේ. අපි අර උත්තර දෙන්න දෙනවා කියන්නේ. හැඟීම් දරන ගීත දෙකක්. හැඟීම් දරන ගීත දෙකක්. ඒ හැඟීම් හවුස්සන අර හැඟීම් කියන්නේ නෙළුමක් නම් ඒක පිපිගෙන එන උදේ වරුවක් වගේ තමයි මේ ගීත දෙක. මට හිතෙන විදිහට බලන්නකො මේ ගීතේ තියෙන ප්‍රබලතාව කියන්නේ මේ ඉතිකෝලන්නක් විතර තියෙනවා. හරි. ඇත්තටම ඒ හැඟීම් දැනවීම තමයි ඒ වචනවල තියෙන විශේෂත්වය. අපි සිංහලවලින් ඉගෙන ගන්න ඒ භාවික ගුණයෙන් යුක්ත දේවල්. භාවික ගීතයක්. ඒ ගීතය අනුකූලවම ඒක ගැන කියනකොට අර ඉරේලිය වැඩිලා භාවික වෙනකොට වගේ මම කොහොමද ඒක දවන්නේ? තේරුම් ගන්න වාරියක් දෙනවා. ඒ වුණාට සර් අපි දන්නවා ඒක හංගන නැහැ. ඒ කියන්නේ මට මේ වැඩමඩ අල්ලන්න බැරි තව හිතපත. ඒ කියන්නේ මේ ඇයි හරි. හරි. අපි දැන් මම හිතන්නේ හරි දැන් මේ දැන් අපි වැඩේ කතා වුණාට පස්සේ මේ දැන් ඔයගොල්ලෝ කතා නවත්තන අපේ දැන් අපේ කතාවට මේගොල්ලෝ එකතු වෙලා මේ හිනා වෙන්න සහ මේ කතා කරගන්න තාම ඉවර නැහැ. ඉතින් අපිට කතා කරන්න දෙයක් ඒකත් එක්ක යන්න නැත්නම් එහෙම අපරාධ නේද? හරි. මේ හතර දෙනා හරි ෂෝ කතා කියන ඇවිල්ලා තියෙනවා. එතකොට මම මෙන්න මෙහෙම
දෙයක් ඕගොල්ලන්ට ගීතයක්ම කියනවා. නේද? ඒ කියන්නේ ඔයාලා කියනවා. ඔක්කොම කියනවා. ආ දැන් ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ හිතේ තියෙනවා කියන එක එකතරා වින්ද නේ කළමද එකතරා වින්ද එන්නේ යන්න තිබ්බයි දැන් මේ එතකොටනේ මේ අපි ගීතය කියමු ඔයාලගේ ගීතය කියන්නද හරි දැන් ඔබතුමෝ කලබල වෙන්න එපා මට තේරෙනවා කලබල වෙලා කියලා අනිත් එක මේ මම මෙතන ඔයගලන්ට අසාධාරණයක් කරන්නේ නැහැ මොකද ඔයගලගේ නියෝජිතය හතර දෙනෙක් මෙතන ඉන්නවා ඒ හතර දෙනාම ගෙන්න ගත්තේ මේ තේරුද අපි මැඩම්ට මයික් එකද අපි ආශිර්වාද thank you.
මේ ඇඟේ
කියන බැලුවා. ඔව් එයි එකක් හරියට කකුල තියා බැලුවා. ඒක ඇහිලා කනවද කන දිහා බැලුවා. අවුල්ද ඒ මොනා යන්දාස් වාරය දසදහස් වාරය කම්පාවටපත් වෙනවා. ඒ වෙලාවේ මට මොන විටමින් එකද ගන්න බැරි? මට මොන වැඩේද කරන්න බැරි? මට ඉපදෙන්න එකට දරුවෝ නෙමෙයි මොන පූජාවද කරන්න බැරි? මම කියන්න බලන්නට ගන්නද නැත්නම් මට මොනවද දැනෙන්නේ කියලා පුදුම විදිහට දැනෙනවා. හැබැයි ඒ දැනීම තව චූටි චූටි වෙලා යනවා. කමක් නැහැ. බාගෙට කාලට තුන් කාලකට ඇමිල්ල නැතිව කනක් නැතිව ඒ කමක් නැහැ. පණම දෙයක හම්බුනා කියලා ඔයා වටින් බලලා යනවා. ඒකයි වරද. හැබැයි වරද ඊට පස්සේ අම් මරණ තියාගන්න වාගේ කකුල් දෙක කියන දෙකෙන් අපි විනාශ කරගන්න යන එක මට අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙ.
පුංචි පුංචි දේවල් අවද කරලා ලොකු දේවල් කියලා හිතන දේවල් වලට ගියාට පස්සේ ඔබේ සිද්ධවලා ලෝකයට මම ඔබ ගැන කතා කරනවා මොන ඉරියව්වේ ගැන කතා කරනවා මම හදේ ගැන කතා කරනවා මේ හැම දෙයක්ම ගැන කතා කරන්නේ ඉරියව්ව උදේ හවස්සට දේවල් වලට දීලා වගේ මම දස්ක කරනකොට හදේ ඒක දාලා තියෙන හවස දිනා රැට දිනා ඔයා තමයි දීපු ලස්සන හද දීපු ලස්සන අම්ම තාත්ත දීපු ලස්සන ඔයා වෙන එකෙක් ඉස්සරහා වෙන කෙල්ලෙක් ඉස්සරහා වෙන කොල්ලෙක් ඉස්සරහා මේව කාලකට ඊළඟට තාත්තම දේවල් තමන අන්නාතුන් දේවල් රහස් නැති වෙන ඉස්සරහා තාත්ත මේක ගොඩක් දේවල් කරනකොට ඔයා ටිකක් කියලා මේ ලෝකෙට මම කොහොමද ලාගේ අම්මා ඒ එතනදී මං තාත්තා
සත්කෙන් බලන්නයි කියන නිසා අම්මා කිව්වේ නෑ මොකද උනේ කියලා. මගේ මහානන්නත් ඉතින් මමත් දැන් මහානන්න කියලා බලද්ද මමත් ඒක කිව්වේ නෑ. ඒ අන්තිමට අම්මාගෙන් අහන්න අම්මා කිව්වා මෙහෙමයි මෙයාගේ ධර්මවල මම එලා එන්න ඕනේ මේ ඒකයි මගේ ඇසලින් කඳුරයි. ඉතින් මට ගොඩක් දුක වෙනවා අද ඊරෑ අම්මා මම ගාතේ හැමදාම කඩේ ඇතුල වැඳලා නිදාගන්නේ. ඊරෑ මම ගාතේ ගියත් අම්මා ගිහේ තිබ්බ දුකට වෙන්නේ නැති අම්මා මගේ ඔළුවට ගෑවේ. ඒකෙන් මට ගොඩාක් දුක වෙනවා. ඒක අදුරෙද්දි එයා දුක විඳින්නේ නැහැ මම හිතන්නේ. මොකද මම අනිස්තෝරෙද්දි මම හදාගෙන ඉන්නවා නේද. ඒ නිසා මම උඹලන්ට කියන්නේ කවදාවත් අම්මට වචනයක්වත් කියන්නේ බා. මේ වයසේදී අපි අම්මුණ අතින් වැරදි වෙනවා මම කියන්නේ. ඒ මම හිතාගත්තද අයම කවදාවත් අම්මට වචනයක් කියන්නේ නැහැ කියලා. ආ උඹලන්ට කිව්න්නේ කවදාවත් අම්මට ගැත්තේ වචනයක්වත් කියන්නේ බා. ඒ දෙන්නත් ඒක ලොකු දුකක් වෙනවා. ඒ වගේම ලාරු කම්මේ හිටස්ටි අපිට දුකමාරවක් වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ කියන්නේ යන්නේ කවදාවත් වගන්න දෙපා කරයි කිසිම දෙයක් කියන්න එපා. හරි. සදලතා නගේ ගඟ ගැඹුරුයි ආදර දියකට
කියලා පීනන්නට බහින්නේ බා සරණහන්සේ. ඒ කියන්නේ ආදර සම්බන්ධකම් ඇති වුණාම මම විරුද්ධව කතා කරන ඔයගොල්ලොත් එක්ක ඒ සිද්ධ වෙන සිදුවීම් වලට මුහුණ දෙන්න තරම් ඔගොල්ලෝ ශක්තිමත් නැහැ කියන එකයි කියන්නේ. මොකද ඔගොල්ලෝ පුංචි දරුවෝ තමයි. ඊළඟට කියවෙනවා අකුරට යන බොළඳලියේ මෝරණ මල් කැපුල වගේ පිනිගොල්ලේ ඉර හද නැත්තේ නැන හිරු රැස් වැටෙන තුරු පෙති ඉහිලි පිපෙන තුරු සඳලතා එපා ආදරවතුරු. ඔගොල්ලෝ තාම පුංචි දරුවෝ පුතේ. එතකොට තාම ඔගොල්ලෝ ඉන්නේ පෙති ඉහිලා පිපිලා නැහැ. ඔගොල්ලෝ පොට්ටු වගේ මල් පොට්ටු වගේ එහෙම පිපෙනකම් ඔගලන්ට මෙතන කියන්නේ සඳලතා එපා ආදර බඹරු. ඒ කියන්නේ ආදර සම්බන්ධකම් වලදී යොමු වෙන්න එපා. මොකද තාම ඔගොල්ලෝ පුංචි දරුවෝ. අධ්‍යාපනය හදාගෙන දරුවෝ. ඒ නිසා මේ බොළඳ කාලයක් ඔගලන්ට තියෙන. ඒගොල්ලන්ට ඒ තරම් මේ හොඳ නරක වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධකම් වල යොමු වෙන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඊළඟට කියනවා යන මඟ ඉඩ තිබී නැගේ දැස දෙපස පෙනීනුමේ කුමටද මේ බැදිවල යන්නේ. ඒ කියන්නේ ඔයගලට මොකද ඇස් දෙක පේනවා යන මඟ දෙපස පේනවා. එහෙම වෙලා එන්නේ කැලේ යන්නේ වෙන පාරවල යන්නේ ඇයි? නැන හිරු රැස් වැටෙන තුරු පෙති හිරි පිපෙන තුරු සඳ ලතා එපා කරනවා. ඔයගලට තියෙන හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන දැන් මේ සම්බන්ධ වෙලා ඔයගලගේ අධ්‍යාපන මුදී නිම කරන්නේ එතක ආදර සම්බන්ධකම් එපා කියන එකයි මේ ගීතේ කෙටියෙන්ම ගත්තොත් කියන්නේ. ඒ නිසා මම හිතන අපේ විශේෂයෙන් අපේ දූලා පුතාලාට මේකෙන් ගන්න දෙයක් තියෙනවා. ඔයගලා මේ විශේෂයෙන් දැන් මේ සාමාන්‍ය පෙළ ඉතාමත් ආසන්නව ඉන්නේ. එතකොට අපි දන්නවා දැන් අපේ ගුරු මහත්මයා මහත්මියන් තියෙනවා අපිට උගන්වන්න වැඩි වෙලා තියෙන ඔයගලන්ගේ ගැටලුත් එක්ක ගැටෙන. විශාල කාලයක් ගත කරන ඔයගලගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් වැය කරන දෙන කාලය ඔයගල මේ විවිධ සම්බන්ධකම් එක්ක අපිට ගේන ගැටලුත් එක්ක තමයි අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම ආයෙත් මේ දරුවගෙන් ඉල්ලන පොඩක් ආයෙ ගෙදර ගිහිල්ලා මේ ගීතය අහන්න දෙතුන් පාරක් අහන්න ඔයගලට තේරෙයි ඔයගල මේ වයසේ මොකද්ද කළ යුත්තේ හැබැයි අපි ගොඩාක් දරුවෝ කරන්නේ මොකද්ද කියලා. මම ගොඩක් දරුවන්ට ගෙන්නලා කියලා තියෙනවා පෞද්ගලිකව කතා කරනවා ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා මෙතන ගොඩාක් දරුවෝ ඉන්නවා ඒ වගේ මාත් එක්ක කතා කරපු මම ආදරෙන් ඉන්නවා. පොඩක් ආයෙ මේ ගීතය ගැන හිතන්න ගෙදර ගිහිල්ලා ආයෙ අහන්න. ඔයගලන්ට කරන්න තියෙන එකම දේ හොඳට අධ්‍යාපනය ලැබෙන එක. අධ්‍යාපනය ලැබලා ඔයගල ඉස්සරහට ගියාම ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාලයට ඔයගලන්ට ඒ નિયම ආදරේ ලැබෙයි. එතකොට විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ යන්න හැමෝම උත්සාහ කරන්නේ. එතකොට එතෙන්දී ඔයගලන්ට මම හිතන්නේ පහුගිය ගණිත කඳවුරක් තිබුණනේ. එතෙන්දී මම හිතන්නේ ආව අයලා අක්කල ඔයගලට මේක යටානවා පැහැදිලි කරන්න යද්දී ඔයගල කල යුත්තේ හොඳට ඉගෙන ගන්න. එතකොට එතෙන්දී ආම ඔයගලන්ට නිකම්ම තමන්න සුදුසු කෙනා හම්බ වෙයි. ඒ නිසා එතකන් මට කියන්න තියෙන්නේ සඳලතා එපා ආදර බඹරු කියලා. ඔදින් අධ්‍යාපනය ලැබලා ඔබලාගේ අම්මලා තාත්තලාගේ ගුරුවරුන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා විශේෂම පාසලේ ගෞරවය ආරක්ෂා කරගෙන ඔබලාගේ අධ්‍යාපන කටයුතු කරන්න කියලා ආදරය වෙනවා. බොහොම ස්තුතියි. එක්තරා කවියෙක් මෙන්න මෙහෙම දේ ඔබ මේක අහලා තියෙනවා.
මහින්දා ඉස්සර විස්තරේ කියලා යන්න. එතන කවියෙක් කියනවා ජීවිතේ අපිට වෙලාවට වැරදුනා. අපිට මේ වැරදුනේ අපේ අම්මට. තවරුදු පොලේ පයගහන්න කතා කරා. තවරුදු 25කින් වැරදුනා නම් අම්මා කෙනෙක්ට ඒ අම්මා තමයි මෙතන. තවරුදු 25කින් යම් අම්මා කෙනෙක් කියනවා නම් මට වැරදුනා. පුතා කියනවා නම් අම්මට වැරදුනා. දුව කියනවා නම් මට වැරදුනා කියලා. තවරුදු 25කින් කියන්නේ දුවට පුතාට වරදු. ඔයා තවරුදු 25කින් අනිවාර්යෙන් විවාහ වෙන්න ඕනේ. නේද? අපහල 16කින් ඉස්සර වෙන්න නැත්ද? අරයන් අපි තුල ඇත්ති ඉස්සර තියෙනවා. කලබල වෙන්න එපා. මම කියන්නේ කියලා කලබල වෙන්න එපා. හරි. එතකොට මගේ පුතේ තවරුදු 25කින් අපි කියනවා අපිට වැරදුනා, අපේ අම්මට වැරදුනා. මේක කියන්නේ මෙන්න මේමයි. වැරදුනේ අපි නිසායි ඈ වැරදිද කොහොම? බක්මහේ කවුල් පිටු කුපුරනදාට නංගියේ අම්මගේ බෙහෙල කරගෙන. කොළහඳු නංගි අම්මගේ ගේම ඉල්ලන්නේ පුතේ බක්මහේ කවුල් පිටු කුපුරනදාට. අද කවියට පොඩි වැරදිල්ලක් වෙනවා. බක්මහ ගන්නේ එතන රහක් කරන්න ඕනේ නිසා. නැත්තම් බක්මහේදී කෝල් මිනි පුපුරන්නේ නැහැ. බක්මහේදී වෙන්නේ කොවුලයි කෙවිලියයි පුළුවන් තරම් ප්‍රේම සුසංයෝගයේ මේගොල්ලෝ ප්‍රේම කරමින් සහ තැනක් දෙතන රැයක් දවල් ඇහෙනවනේ මම අවස අටට විතර ඒ වයිප් හොයනවා නැත්නම් විනාක ඔය ආද බක්මහේ දිනේදාන සෙල්ලම් සේරව කොයි වෙලාවද කොතනද ඉන්නේ කපුටගේ කූරේ ඇයි කොවුලා ගියා නැහැ කවුල තමයි ප්‍රේමවන්තයා. කවුල තමයි සිතුකාරයා. කවුලට ගියක් නැහැ. කවුල ගිහිල්ලා විතර දාන ගොයද? අනුන්ගේ තන අනුන්ගේ තන විතර දාන තමන්ට තරක් නැති නිසා බක්මහේ කොච්චර සපුනේ කෙලිදේ ප්‍රේමාලිංගනේ හිටියත් එයා කරපු දේවල් වල ප්‍රතිඵල ලබනකොට කවුද ගෙවෙන්නේ? දූලපුතා ගේමින නංගියේ අම්මගෙන් කොට ඉල්ලනවාද කියන මේ කතාවේ කියනකොට අපිත් දැන් වසන්ත කාලේ වසන්ත සමය රන් වෙලා කෝකිල හමින් මත් වෙලා කොහ බලන්න හැබැයි ඔයා බිජු කුපුරන කාලයක් එන කොල්ලන්ට ගිලා යන කාලයක් එනවා ඕලෙ ප්‍රතිපල වෙනකොට ඕල කුපුරන්න බලන්න. තව ඉස් එකක් නෙමෙයි තව ඒකක් තිබ්බනම් මම යනවා අරකට. මේකට නැත්නම් මේ විශ්ේ කරන්න පුළුවන්. මේ විශ්ේ කරන්න පුළුවන්. ඔන්න විතර සම්බන්ධ පුළුවන් තමයි බලේ. ඒ තරම් හත් වෙන ඕගොල්ලෝ. අයියෝ මේ ප්‍රතිපලේ කාටද කියන්නේ? කෝල් වෙනවා. කොහොමද දුවේ? කොහොමද? අපේ කෙනානම් නැින්නේ. අම්මේ බලන්න. අපේ දෝඩිලා අර බක්මහේ සෙල්ලම් දාලා දැන් බඩේ විතර සම්බ ගන්න පුළුවන් විදිහට රත් වෙලා ඉන්නවා ප්‍රතිපලයට කරගෙන. ඒක නිසා පොඩි අම්මගෙන් ගේම ඉල්ලනවා ඒ වගේම සිද්ධියක්. සපා කියා ඉඳ හිටගෙන ඇහුණාට කතා හදන උන්නේ සේරම බෝසත් මට උදව් කරන්න. මොකද ඉල්ලගෙන? යකාව හැරෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපාද බං? අම්මා
ඇයි මේ වෙනකොට පුතන් දිහා ලොකුයි උන්ට තේරෙනවා මෙන්න මේ අය වෙන අසාධාරණ මේ අය වෙන අසාධාරණ දෙයක් නේද ඵලයක් ඔබ දන්නවද තනේ කඩා විසිකර පත්තිනිය නම් අනේ හාමතේ අපි මෙරිලා එහෙනම් වනේ පාරන්නේ වඩපල විසදී නම් නගේ දැන් යමන් මොනේ පුරගෙන තියපන් යමන් දැන් මාත්ක වරෙන් යන්න බලන්න මේ පිරිමියද කියලා දේ ඌට දැනෙනවා යම් තැනක ඌට දැනෙන්නේ නැහැ ඌතාව ඒ දැන නැහැ හැබැයි ඌ එතනට යනවා එතකොට දෙන්නේ උඹට සමහර දේවල් දැන දෙනවා මේක අයියා දැන්මම අයියා බල හයියා බල චාන්ලි බල කැමති කලින් දේවල් කරනවා පොඩ්ඩිගේ අයියා දැන්නේ මේ අනාගතේ ඉන්න දියණිවරුන්ට අනාගතේ ඉන්න අම්මලට අනාගතේ ඉන්න දෑනට කියපන් මේක දැන වනේ පාරන්නේ වඩපල විසමී නම් යමන් දැන්නේ මණිපුර මිනිපුර මණිපුර කියන්නේ වනේ පාරන්නේ වඩපල මේ ඔබම තමයි ඔබගේ සහෝදරය ඔබම තමයි ඔබගේ සහෝදරයා බොහෝ ගැටලු වලට අල්ලගන්නේ මේක අවුලක් ඉතින් මෙයා තව කියනවා මොකද්ද තේනක ඊළඟට ලයිකමුල මම දැන් මගේ කතාව ඉවරයි 11 වෙනිදා සර්මඩ මිලන්නේ පුඩක් දෙන්න මේ ගීතය අහන්න ඉවරයි මේ අපේ කතාව ඉවරයි දැන් ඔයගොල්ලෝ මේ ගීතේ වුණාට පස්සේ මම මැඩම්ලා දෙන්නට බොහොම ස්තුතිවන්ත වෙනවා මැඩම්ලා දෙන්න බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලැබු මේ පුදා ගන්න ස්තුතිවන්ත වෙනවා දැන් නිශ්ශබ්දව මේ ගීතය අහන්න අහලා පොඩි අම්මගෙන් ගෙන්නන්න බා පොඩි මදට තියාගන්න පොඩි කවදාහරි අම්මා වෙනවා එදාට ඔබගේ පුතාට ඔබගේ දුවට ඔබගේ ගෙවිල්ලන්න මගේ පුතේ මම ඔයාලට කියනවා මම මගේ අම්මගේ තාත්තගේ ගෙවිල්ලන ළමේ මම ඔබලගෙන ඉන්න කියනවා ඔබලට ආදරෙන් ඉන්න කියනවා ඔව් මම අපේ අම්මගෙන් තාත්තගෙන් ගේ ඉන්නවා ඇයි එයි එයා අම්මා හරි ලක්ෂයි එයාට ඉංග්‍රීසි පුළුවන් හොඳට එයාට ලස්සන දකුණු ලියන්න පුළුවන් හරි අපේ අම්මට ඕලෙවල් පාස් වෙන්න අපේ අම්මා chance එකක් දෙන්නේ තාත්තුන්ගේ නේ අපේ අම්මගේ පන්තියේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තේ දොස්තරලාට උඩට අපේ තාත්තා ඉගෙන ගත්තේ නැහැ අම්මට ඉගෙන ගන්න දුන්නේ නැහැ ඒකින්ද මට අහිමි වුණා ඇත්තමයි මේ කියන්නේ මට අහිමි වුණා දොස්තර අම්මා කෙනෙක් ඉංජිනේරු තාත්තා කෙනෙක් රජයේ රස්සාවක් කරන තාත්තා කෙනෙක් මට නැති වුණා. සමා වෙන්න. උන් දෙන්න. ඕලෙවිලෝ දෙලම් කරන්න. ඒ දෙන්නට තිබුණා ඉලෙවක. ඒ දෙන්නට තිබුණා විශ්වවිද්‍යාල. ඒ වෙනකොට ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇවිල්ලා තිබ්බා. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අමාරුවෙන් ගන්නවා. බුලත් ගොනු කරලා බුලත් කඩලා පොළොවත් එක්ක හැප්පිලා ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඉගෙනුවා අපරාධ ඉගෙනගත්තේ මම ගමේ ගිය දුප්පත් ඉස්කෝලේ ගියා අපි 6 දෙනෙක් දුප්පත් ගෙදර ගියා අවුරුදු 4ක් කැප කරන්න තිබ්බා ඒගොල්ලන්ට උඹට මම මේ කියන්නේ අවුරුදු 4ක් කැප කරන්න එහෙම කැප කරා නම් දොස්තර කෙනෙක් උදේ කරා කාර් එක යම හොඳ ඉස්කෝලේ වරක් කියන්නේ ඔය ඉතනෝ ගියේ නැති කරන්නේ
පොඩියේ පොඩියේ අම්මා අම්මා වයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක් මහේ කොල් පිංචු පුපුරන දාක නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා පිසේක පත්තිනි වේනම් අනේ හාමතේ අපි මැරිලායේනම් වනේ පාරන්නේ වනපද විසවීනම් නාගේ දැන් යාමන් මනිපුර ගීනි තියපන් සක්දා කියා ඉඳ හිටකදී ඇහුනාට යකවැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා බැඳපන් අම්මාට දංකඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ අනකර බණ පදයුවා මුචලින්දගේ ඇහෙනයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා රත්තුනු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුනු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ඇහුනාට කතා හදන සේරම පොසන්ද යකවැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා